සමන්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුණේ රාජස්ස සුනන්තු සග්ගමොකදන් දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවෙනෙකාලු අයං බදන්තා දම්ම සවෙනෙකාලු අයං බදන්තා නමුතස්සේ භගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ යාවකී වංච භික්කවී බික්කු, සද්ධභවිසන්ති බුද්ධියේව භික්කවී බික්කුනං පාටිකං කානෝ පරිහානතේ තුනරුවන් සතු අනන්ත අසිරිමත්වෝ ගුණ බලෙන් ධර්මාබිලාසයේ ඔබ සියලු දෙනාම නිදුක්ව නීරෝගීවස්සුව පත්ත සියලු කායික මානසික සුවයක් නො අඩුව ලැබ ජීවිත ගමනේ හැම සැනසිල්ලක් යහපතක් අභිවුෘධයක් පිණසම්ම වේවා ධර්මාණු ධර්ම පිළිවෙත් මගේෙහි ලෞකික ලෝකෝත්තර වසයෙන් මාර්ග පලසමාධි ප්‍රඥා ලබ. එවඋතුම් චතුරා සත්්‍ය ධර්ම අවබෝධයෙන්, අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවායි පළමුකොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. තතාගත ශ්‍රී සද්ධර්මය යට දෙහි, මහා පරිනිබ්ාන සූත්‍රය ඇසුරු කරගෙන පවත්වුණු ලබන ධර්ම දේශනා පෙළෙහි පස්සනි දේශනාවයි අද දවස මේලෙසින් සිද්ධ කරන්නේ. පින්වත්න තතාගත බුදුරජාණන් වහන්සේ මගද දේශේ අජාසත් රජතුමා වෙනුවෙන් වස්සකාර මහාමාත්‍යවරයා විසින් ප්‍රශ්න කරන ලදදුව වජ්ජි රාජ්‍යයේ වජ්්‍යයන්ගේ පිරිහීමක් නැති නොවට හේතු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉන් අනතුරුව භික්‍ෂුන් වහන්සේලා රැස්කරවල ඒ භික්‍ෂුන් වහන්සේලාගේ පිරිහීම නොව අපරිහානය පිණිස හේතුවන දහම් හතබැගින් භාගවතුන් වහන්සේ දේශනා කරනවා. පසුගිය දේශනාවලදී ඒ භික්ෂූන් වහන්සේලාට දේශනා කළ අප්‍රහානිය ධර්ම අපි පැහැදිලි කළා. මහිදී සඳහන් කළා මේ දේශනා පෙළ ඔබස්ත්‍රවනය කරන්නේ නම් ඔබට මත කඇති. භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් දේශනා කළ මේ අපරිහානිය ධර්ම ඔබත් දැන ත්තම ඔබට තුනරුවන් කෙරේ ශ්‍රද්ධහ ඇති කරගන්න පුළුවනි. එ වගේම ස්වාමීන් වහන්සලා ස්වාමීන් වහන්සේලාගේ මාර්ග බ්‍රහ්ම චරිියාව, ගමනය කරන්නට ඔබට ලබාදිය හැකි සිව්පස එන චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව් ප්‍රත්තියන්ගෙන් හැකි ආකාරයෙන් උපස්ථානය ලබාදනවා වගේම ඔබත් ශ්‍රද්ධහසීල චාග ප්‍රඥා කියන ගුණ වඩාගෙන ස්වාමීන් වහන්සේලාගේ මගට උපකාර වෙලා ඔබ ඔබේ මට ඔබම උපකාර හැටියට පාත්තගන්න පහසුවෙනවා එනිසා භික්ෂූන් වහන්සේල මුල්කරගෙන දේශනා කළත් මේ අපරිහානය ධර්ම අනෙක් ආකාරයෙන් ඔබටත් අපරිහානය ධර්ම බවට පත්වනවාගෙන අදහස සිදති පාත්තගන්න. එසේ නොමැති වුණොත් ඔබ ඒ භික්‍ෂූන් වහන්සේලා වෙතට සමීපවීමේදී. ඉන් අදහස් කරේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පසකෙන සිව්පසයෙන් උපස්ථාන කිරීමේදී හා ිවෙති දෙනට ඔබේ ස්‍රද්ධාව නැති වෙන්න පුළුවන් එහෙම නැත්තං ඔබ වෙනත් ආකාරයකින් ධර්මමාර්ගෙන් බැහැරව සිතින් වචනයෙන් ඇවතුම් පැවතුන් වලින් ආශ්‍රය කරන්ට පුළුවනි එහෙත් තථගත බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංගහා වෙනුවින් දේශනා කළ මේ අපරිහානය ධර්ම ඔබත් දැනගෙනඉන්න විට සියල්ලම මතකේ තාගත්තේ නැතිවඋනාට අවබෝධය තිබෙනකොට එකන්න එක ඔබේ හිතට නැගෙනවා. මෙන මේ තමයි කළ යුතුවන්නේ මේ තමයි නොකළ යුතුවන්නේ ගිහි පැවිදි අප දෙපාර්සයම එකම මගක නිවන අරමුණු කරගෙන පිළිවෙත් මග අනුගමනය කළ යුතුයි කියන අදහස පහසුවෙන් අවබෝධ කරගන්ට ඔබට අවස්ථාව තිබෙනවා අනේ නිසා භික්ෂූන්ට නමුත් මේ අපරිහාණය ධර්ම දේශනා කළේ ඔබත් ඒ මඟට යොමු වෙලා සිතෙහි සැදහැගුණේ ඇතිකරගෙන ඉන් අනතුරුව සීලයේ පිහිටල ඉන්ද්‍රියන්නේ වැසූ දොරපියන්නැතුව එනම් ලෝබාදී කෙලෙසුන් සකස් නොවන ආකාරයෙන් සම්මා ප්‍රඥාවම අරමුණු කරගෙන කටයුතු කරන්නට යයි අද දවසෙත් ඉතාම කරුණාවෙන් ආරාධනා කරනවා. භාගවතුන් වහසේ දේශනා කරනවා මහනිි නුබලාට තවත් අපරිහානය ධර්ම හතක් දේශනා කරනවා. එය අහන්න මොනවට මෙිනිහි කරන්න දේශනා කරන්නම භාගවතුන් වහන්සේ සඳහන් කළ. එසේ භාග්‍යතුන් වහන්සයි භික්ෂූන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිළිතුළ බාදුන්න. භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරීෙන් දේශනා කරනවා මහනිනි යම්තාක් මහ නොෝ. සැදහැ ඇත්තෝ වන්නාහුද. මහණනි ඒතාක්ම මහනුන්ට වැඩීමම බලාපොරොත්තු වියයුතුයි. එන වෘරුදියම බලාපොරොත්තුවී යුතුයි. පිරිහීමක් බලාපොරොත්තු නොවී යුතුයි. මහණනි යම්තාක් මහනුහෝ පවට පිළිකල් පිළිකුල් සිතත්තෝ වන්නාහුද. පවට බිය ඇත්තෝ වන්නාහුද. එවගේ බොහෝ ඇසූ පිරූතැන් ඇතිවෝ වන්නාහුද. ඇනබෝ වීරය ඇතිවෝ වන්නාහුද. එළඹ සිටි සිහි ඇත්තෝ වන්නහුද. ්‍රඥා ඇත්තෝන්නහුද මහනන ඒතාක් මහනුන්ට වෘදිය පිණිසම බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නං බලාපොරොත්තු නොවී යුතුයි. මේ අදහසයි භාග්ගතුන් වහන්සේ මේ අපරිහානය ධර්ම හත තුළ පෙන්වා දෙන පළවෙනි කරුණ බලන්න මහනු යම්තාක් මහනු සැදැහැ ඇත්තෝ වන්නා හුද ඒතාක්ම මහනුන්ට වැඩීමයි බලාපොරෘත්තියෙන් ඕනනි පිරිහීමක් නම් බලාපොරොත්වවෙෙන අවශ්‍යනය කියන එක. පින්වත්න්නේ භික්‍ෂූන් වහන්සේ නමකට ශ්‍රද්ධව ඇතිකරගත් යුතුයි කියන අදහස අමුත්වෙන් සඳහන් කළ යුතුද. ගිහි ජීවිතයේ පවත්නා කරදරකාරී බව සම්බාධෝ ගරාවාසෝ බහු කිච්චෝ බහු කරණීෝ. ගෘහස්ත ජීවිතය ඇති සම්බාදධ බව බොහෝ යුතුකම් බොහෝ කටයුතු ඒවා කෙරෙහි ඇති කරගන්නා වූ නිබ්බිධාවෙන්. එනම් ධර්මයට මුස වූ කල කිරීම. ධර්ම සංවේගයට හිත මුල් කරගෙන පවත්තගෙන ඒ ගෘහස්ත ජීවිතයෙන් බැහැරවෙන්නේ. ඒ හිත්වොලට දැනෙන් ඕනේ සපත්ත භාරෝ පක්කි සකුණාවය සිය පියාපත් පමණක් බරතිබෙන පක්ෂියයෙක් වගේ. අබ්බෝ කාසංවිය. අහස වගේ නිදහස් ඇලීම් බැඳීන් වලින් තොරව ඇැදි ජීතය ගත කරන්න පුළුවනි. නමුත් රජෝපත ගෘහස්ථ ජීවිතය කෙලෙස් මාාවතක් දුගතියට වඩාත්ම පහසුවෙන් යොමු එන්න පුළුවන්. අන්න එතෙන්දී අංවූද කුලකුල පුත්‍රෙ ගිහි අයෙක් කලපනා කරනවා මෙනිහි කිරීම යනු තථගත බුදුරජාණන් වහන්සේකිරේ සද්ධාගුණේ ඇතිකිරීමයි. ඇතිකර ගැනීමයි. එතකොට මේ මහනොහු සද්ධාගුණේ තියෙනකං පහෙන්නේ නෑ අභිවෘරධයක්ම තමයි සලසෙන්නේ අභියවෘදධිය බලාපොරොත්තුවය පිරහීමක් බලාපොරොතිවී යුතු නෑ යි ධර්මකතා වෙසන්ඳහන් කළා මෙෙන මේ නිසා පැවිදි ජීවිතයට පත්වනත් දේවද ත හාමුදුරුව ඇතුළු ඒ අනුගාමික පිරිස චබ්භක්ගිය සත්තර සවක්ගිය වගේ පිරිස්ඒවගේම අරිත්‍ර භික්ෂුව සාතිභික්ෂුව වගේ පිරිස් ඒත්තන්ගේ හැසිරීම අනුව ශ්‍රද්ධාගුණය පවති අයාද කියලා එතන ගැටලුවක් මතුවෙන. එදා බුදුරජාණන් වහන්සේගේ දවසත් කුමනොහෝ අරමුණු සිද්ති පවත්තගෙන බොහෝ ඇ පැවිදි වුණ. සමහර හැබෑවටම ලාබපෙක්ෂාවෙන් පැවිද වුණ. මර බුද්ධහදී මහරහතුන් වහන්සේලාට ලැබෙන ලාබ සත්කාර, භාගතුන් වහන්සල ලාබසත්කාර ලාබ සත්කාර හැටියට කෙලෙස්සලින් අරමුණු කරගත් එනෙහ. ඒවා ධර්මය පෙන්නුම් කරන්නේ. හිමිදිරයේ මකයෙන් බැහැර කරන අපවිත්‍ර පෙලක් වගේ ලාභ ප්‍රෝජන වස්තුූන්. සිව්පසය වසයෙන් ඉතරීතර ීර ඉතරීතර පි්ඩපාත ඉතරීතර සේනාසන ඉතරීතර ගිලානපච්චය. ලද චීවර පිණඩපාත සේනාන ගිලම්පස කියන සිව්කත්යන්ගේෙන් උන්වහසල සැනසුන. ඇලීමක් හෝ ගැටීමක් එහි සකස්සු නේ නැහැ. නමුත් ඒ ස්වභාවයට පත්නොවී පැවිදි වෙලා කටයුතු කළොත් ලාබස සත්කාරයන්නේ ගිජුව. ලපනා කුහනා කියන ආකාරයෙන් නැතිබන මතු කල්ල අනුන්ගෙ තියෙන ගුණ වහලා මායා වූ චාටු බස් කියමින් වංකොව හැසිරෙන වනන් සිවූ පැසයෙන් නිසා හෝ වෙන තන්හා මතමානෙදිට්ටි ඇතිකරගෙන ඒ සුදුසවෙන්නේ නැහ. ඒ පැවිදිජීවිතයේ අභිමතාර්ථයට ගැල පෙන්න්නේ නහ. දැන් පැවිදිජීවිතයක් යනු පින්වත්න්නේ තමනු සැනසිල අන්නයට සැනසෙන්න මාර්ගය කියා දෙෙන උතුමෝයි. බුදුරජාණන් වහසේ පළවිනි රහත් හැටනමට දේශනාලළෙත් ඒ ඔබ මතකැ්චර්ත භික්කවේ චරික භෞුජන හිතය භහුජන සුකායි ලෝකානුකම්පාය ආදී වශයෙන්. මෙිනි මේ නිසා භික්‍ෂූන් වහන්සේ නමක් සද්ධහගුණෙන් මයි පැවිදිවෙන්ට ඕනේ. සද්ධහගුණයෙන් පැවිනට පසේ ඒ සද්ධහ ගුණේ ආරක්ෂා කරගන්න ඕනේ. මාර්ග පලාබෝධයට පත්වෙනකං අඩුමතර්ම සෝතාපන්න තත්වයට පත්වෙනකං සද්ධහාව අඩුවැඩිවෙන්න පුළුව. සදධහා මුළුමින් බැහැරවෙන්න පුළුවන්. සෝතාපන්න ස්වභාවයට පත්වූම ස අච්චල සද්ධාවක් හැටියට පවතින්නේ. අවෙච්චපප්‍රසාදයන සමන්නාගතවොහොතේ අත්‍යන්ත ප්‍රසාධයක් ඇතිකර ගත යුතු වෙන ද ප්‍රතග්ජන ස්භාවේදීත් මාර්ග පලාබෝධයට මත්තය අපි අත්‍යන්ත ප්‍රසාදය කියන තැනකට හිත පවත්තාන්න පුළුවනි. නමුත් හැබෑවටම ඒ සද්ධා ගුණය මතු වන්නේ. ල ස්‍රද්ාගුණය මතුවන්නේ මාර්ග පලාබෝධීෙන් එනන් සක්කායදිට්ටි විචිකිච්ඡා සීලබත පරාමාසකෙන තුන් සංයෝජන මුළුමනින්ම බැහැරවීමෙන් තමයි මාර්ග පල සමාධි ප්‍රඥා ලබන්ට පුළලුවන්කම ලැබෙන්නේ. මාර්ගය පලය කියන අදහසින් ඒ සකස්වෙන එවිටයි. කෙසේ වෙතත් අස්ෘතුව පෘථජන භික්‍ෂූන්ගේ ඒ සතිය සීහය නොමැතිවීමෙන් ස්‍රද්ධාගුණයට හානි වෙන්න පුළුවන් සද්ධාගුණේ නැති වෙන්න පුළුව එනිසා තමයි බුදුරජාණන් වහන්සේට විනේනීති පණවන්නට සිද්ධ වුණේ. ද ්‍රද්ධාගුණයෙන් මතුවෙච්චි අයකුට සද්ධාව එසේම පවත්වාගෙන යන්න පුළුව නිනා. අමුතුෙන් විනේනීති පැනවීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත්ඒ සද්ධාගුණයට බාධාකරගත් නිසා තමයි, විනේනීති පණවන්න අවශ්‍ය වනේ පින්වත්නී තතාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙල පළවිනි අවුරුදු විස්සම පටම සම්බෝධයේදීම, කන්තී පරමන් තපෝතික්කකා නිබ්බානම් පරම වදන්ති බුද්ධ. ඉවසීම තමයි උතුම්ම තපස මේ ඉවසනුව කියන්නේ අර සාමාන්‍යයෙන් ගෘහස්සජීවිතය බයිනොකොට මුකත්ම කියන්න එතු නිසද්දෝ ඉන්න හෝ බ දඩබ්බරකං කරගන්න නැතුව කරණයි ඉදිරිිය සංසුන් සිටිනව කියන මතු පිටින් පෙන අදහසම නෙමි. හැබෑම ඉවසීම නං රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානක නිස්කඳ පංචකය ච ක්හ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත්කොට දැකලා මම මගේ කියන සම්මෘතියක් බව නුවනින් වටහා ගන්නකොටම අන්න අයගේ ඇසන්රූප කණින් සබ්ද වසයෙන් තමන් අකමැති අරමුණු සකස්සෙනකොට ඉස්කන්ද පංචකය අනිච්ච දුක්කනත්ත තිලක්කන ධර්මයට යටත්කොට දැකින් දකින්න විදර්සනා පුරුදු කළ උතුමෙකුට අර අය තුින් දිස්සනකමැති රූපය සබ්දය ගන්ධය රස ස්පර්ස සිතුවිලි තමාකොට ගන්න නැතිවෙන්න. ඒ සක්කායි දිට්ටියය මොමේ මාගේ කියෙන දිට්ටිය බැහැරවෙනකොට මම මගේ කියන දිට්ටියෙන් උපාදානයේ නොකරගන්න සිත සකස්වල තියෙන්. එනිසා හොඳනරක දකිනවා හැබැයි හොඳනරක තේරුම් ගන්නවා. හොඳයි කියලා උපානය ධර්මයක් හැටිරාගට එන්නවත් කාමයට එන්නවත් බන්ධනයකට එන්නවත් අකම තීගල පටිගේකට දේශේකට ව්‍යාපාදයක අමනාපයකට සඩු දබරයකට පත්තේ නිනහ. හේතුවම් ප්‍රත්්‍යකරගෙන සකස්සවල හේතුවන්ගේ විසිරයාමෙන් නැතිවෙනවාගෙන් අවබෝධයම සකස්සවෙලා තිබෙන. අන්න එතකොට ශ්‍රද්ධාව නැතිවී යන්න හේතුවක් නෑ තුනරුවන් කරේ සද්දහ පවතිනවා. මස්ද ධාතිස්කන්ද ආයතනයන්ගෙන් සමන්නාගතම මේ පුංචේ අනිච්ච දු කනත්ත තිලක් කන ධර්මයට යටත්. එ නිසා සම්මුතියට ප්‍රඥපතියෙන් මම මගේ කියල කිව්වට පරමාර්ථ වසයෙන් මගේ වෙන්නේ නෑ මෙහි මමනේ මගේ ආත්මය එනම් මගේ වසගේ කිසි පවතිනවා කෙන තැනක සිත සකස් වෙන්නේ නෑ. එතකොට සද්ධා ගුණයට එක එල්ලේම මේ හිත පවතින පාත්තාගන්න පහසේ. අස්තෘතව පෘථජන ජීවිතයක හා මෙහා බවට පත් වනත් හැබැයි බලවත් වූ සද්ධහා වෙනකොට අපිහිතේ පවත්තන්නේ. බුද්ධන් ජීවිත පරිියන්තං සරණං ගච්ඡා මේ ජීවිතය අවසානයේ දක්වාම අචල. පැහැදීමක් ශ්‍රද්ධාවක් තුනුරුවන් කෙරෙහි ශාවක සංඝයා කෙරෙහි පවත්වනවා කියන අදහසයි. එහමනිතන් ්‍රද්ධාවට බාධ ඇතිවෙන්න පුළුවන්. සද්ධාව වෙනස් වෙන්න පුළුවන්. එක චල වෙන්න පුළුවන්. මෙන මේ නිසා සද්ධාගුණය හොඳින් තේරුම් ගත්තම පැවිදිි උතුම උනත් ඒ ස්‍රද්ධාගුණේ වඩාගෙන අස්ෘතුව පෘථක් ජන ජීවිතයක වුනත් තුනරුවන් කෙරෙහි අවබෝධීන් ඇති කරගන්නාව. ප්‍රසාදය සමගින් කටයුතු කළ යුතු වෙන භාගතුනාස දේශනා කළේ ජම්තාක් ඒ භික්ෂුන් වහන්සල සැදැ ඇත්තෝ වන්නාහුද මහනිනි ඒ තාක්ම ඒ භික්‍ෂූන්ට මහනුන්ට වැඩීමක් තමයි බලාපොත්තුවෙන්නොන්. අප පරිහානියක් පිරිහීමක් බලාපොරොත්තු වී යුතුනේ. එහෙමන ශ්‍රද්ධාගුණය ික්ෂුවක් තුළ පවතිනකොට වර්තමාන පරිසරයේ පවා තතාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය ශාවිකාවක්ය බාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් අවබෝධයෙන් යුතුව බිමට යොමාගත් නෙතින් මේ ස්කන්ධ පංචකේ විසේසෙන්ම බාහිර ලෝකයාට පෙනෙන රූපස්කන්දය අන්න ඒ පටවිාදී ධාතුන්ගෙන් සමන්නාගතූ රූපස්කන්දය හැසිරවීමේදී හ ගවතුන් වහන්ේ සේකහා ධර්මෝල් පැහැදිලිකොට දේශනා කළ අුරෙන් සේකයා ධර්ම හැත්තය පහත් දේශනා කොට තිබෙනවා. ඒවා ඉතා කුඩා කුඩා සිික්ෂාපද ඒවා බිඳුනා කියලා ධර්මමාර්ගයට හානි වෙන්නේ. නමුත් තමාගේ සිතහි ඇතිවච්චි වික්ෂිප්ත භාවය තමයි එතනින් පෙන්නුම් කරන්නේ නිසා වහා සිත සමාධිගත කරගන්න ඕනේ එතකොට අර කායක ඇවතුම් පැවතුම්වල පවා යන් දඩක් බරගතිවේනම්. ඒවා සංසිඳවාගෙන බැහැර කරගෙන පවත්තාගන්න පුළුවනි. දැම් මෙහි සඳහන් කළේ සද්ධාව තියෙන තාකල් දියුණුවක් ඇතිවෙන්නේ ඒක දියුණුව කියලකිව මිල මුදල් ගහ කොළගේ දොර ගෘහස්ස ජීවිතවල වගේ දියුණුවක් හොයා ගැනීමක් ගැන නෙමේ. එතකොට ආධ්‍යාත්මක ජීවිතය තුළ දියුණුවක් ඇතිවෙන ඒෙම නම් පලවෙනි දේ තමයි තුනරුවන් කෙරේ ශ්‍රද්ධහ ඇති කරගන්න එක. එය ධර්මකතා පැහැදිලි කළ තේම සද්දෝ හෝති සද්ධහති සතාග තස්ස බෝධීින් ඉතිපිසූ බගවා අරහං ආදී වසේ. ඉන්සා අවබෝධීෙන් යුක්තෝම අවබෝධීෙන් යුක්තෝම භාග්‍යතුන් වහසගේ ගුණ දැන පහදින මොන ගුණද චතුරාසත්්‍ය ධර්මය නං වූ ගුණ චතුාසත්්‍ය ධර්මය නන් වූ අවබෝධය කෙරෙහිීම තමයි පැහැදීමක් ඇතිකරගන්නන්න ඒ තමයි ශ්‍රද්ධාව හැටියට පෙන්නුම් කළ එතකට මේ ශද්ධාව දියුණු කරගන්න ඉතිපිසෝභගවා අරහං ආදී වසය නවාරහාදී බුදුගුණ මතුකොට දැක්වා. අන්න ඒ නවාරහාදී බුදුගුණ අනුගමනය කරමින් ටිකටිකවත් නමුත් අනුගමනය කරාම අනුපුබ්බ සික්කා අනපුප්බ කිරයා අනුපුබ්බ පටිපදාවසයෙන් මාර්ග පලාබෝධයම සකස්වෙන්ට ඕනේ හැබෑවටම ඒ නවාරහාදී බුදුගුණ සමාධී ගතකරගෙන මිනිහිකළොත් මේ සක්කායි දිටිය බැරවෙන්න තැකට සිතසීය පුුදු කරන්න පුළුවන්. ද සම්මුතිය තුළ පැවිදි ජීවිතය කොහෝ ගෘහත්ත ජීවිතය කොහෝ මය මාගේ කියන වචනය පවතිනවා කියන තැනක තිබෙන්න්න පුළුවන්. නමුත් පරමාර්ත ධර්ම වසයෙන් මේ හේතුම් ප්‍රත්ථ්‍යකරගෙන මේ ස්කන්ධ පංචකය සකස්සුනා හේතුන්ගේ විශරයහමෙන් නැති වෙලා යනවා. මෙ මේ තමයි යතා ස්වභාවේ කියල නුව නිින්දකිනවා. කොට තමන් අකමැති රූප සබ්දගන්ද රස ස්පර්ස සිතුවිලි ඉදිරිහි ගැටීමකින් යුතුව නිස්සද්දව සිටීනවා බලන්නෑ කතා කරන්න හොඳින් ඕන තමන්ගේ පාඩුව වාඩවලිඉන්නවා කියෙන තැනකට වඩා. අවබෝධී යුතුව සිතේ ඇතිවන ධර්ම මනිසිකාරය දැකගන්න පුළුවන්. අන ඒ නිසා මෙහි සඳහන් කළේ ස්‍රද්ධාව තිබෙන තා කල් පිරිහීමක් බලාපොරොත්තුති වෙන්න ඕනනින ියුණුවක් තම ලාපොරත්තු හැබැ දධාවන් ඇැතිවුණත් පිරිහීමක් ඇතිවෙන්නේ දියුණුවක් ඇතිවෙන්න එ එකකොට බික්ෂූන්ට නං ශාසන බ්‍රහ්ම චරිියාව තුළ මාර්ග පලාබෝධය තමයි අරහත්තේ දක්වාම දියුණුව හැටියට දක්වන්න පිරිහීම හැටියට හරියට අග්‍යක් කන්දෝපම සූත්‍රයේ දේශනා කරන්න හේතුනාමගේ මහා ගිනිකදක් බලඳ ගත්ත වගේ ගිනි බෝල ගිලිනො වගේ ගිනිවතුර පානය කරන වගේ මහා විපතක් පරිහානියක්ම ඒ පැවිදි ජීවිතය ලැබෙන්න්න පුළුව. මේනිසා තමයි දැන් ගිහිපින්න තුල්ලා මේ දේශනාව ශ්‍රවණය කළත් ඔබට මේ ශාසනයේ පවත්නා උතුම්කම. භික්ෂුූන් වහන්සල අනුගමනය කළේ ුතුවන්න්නේ මෙවැනි සාසනික ප්‍රතිපදාවක් නේද කියලා. භික්සුූන් වහන්සල කරේ තුනරුවන් කිරීම පැහැදීමක් ඇති කරගන්නවා වගේම ඔබටත් ධර්ම මාර්ගයේ තුළ වික්‍ෂිප්ත වෙන්න තු නැගී හිටින්න හොඳ අවස්ථාවක් හැටියට දැකගන්නට පුළුවනි. මීලකට භාගව උන්වහස දේශනා කරනවා යන්තාක් මහනොහු පවට පිළිකල් පිළිකුල් සිතත්ත්ෝ වන්නාහුද. යම්තා කල් මේ භික්‍ෂූන් වහන්සේලා පවට පිළිකුල් සිත් තිබෙන ඇත්තු බවට පත්වෙන්ෙන ඕන කියලා. අට සද්ධාව ගැන සඳහන් කලා වගේ. පැවිදිජීවිතයට පත්වෙනුව ගැන සද්ධාගුණය වගේම පවට පවුකිරීමට ලජ්ජාවක් බියක් ඇතිකරගන්නවා කියන අදහසයි. නමුත් භාග්‍යතුන් වහන්සේ නැමතත් මේ භික්ෂුන් වහසල වෙනුවේ මුණතරන් කරුණාවෙන්ද මහා කරුණාවෙන්ද මේ දේශනා කළ. පවට බියක් පවට පිළිකුලක් ඇතිකරගෙන පවතින තා කල් පිරිහීමක් සිද්ධ වෙන්නේ නෑ අභිවෘරුදියක් මයි දියුණුවක් මහි ඇතිවෙන්නේ කියන අදහස සඳහන් කලා. අපිහත සඳහන් කලාගේ බුදුරජාන් වහන්සේගේ කාලයේ දැන් ඒ උපසම්පා භික්ෂුණන් වහන්සල වෙනුවෙන්. බුද්ධත්තය ලබ පටම සම්බෝධයෙන් අනතුරුව. එනම් අවෞුදු විශ්ක නතුර බුද් සම්මා සම්බුද්ධත්තේ ලබ අෞුදු විශ්ක නතුරුව එනම් පට පටම සම්බෝධීයෙන් අනතුරුව. භාග්‍යතුඋහස ජීවත් වනේ වැඩ හිටිය අවුදු විසි පහයි. හතලිස් පස් වසරන සම්මා සම්බුද්ධත්තේ ලබල මුලිමනින්ම වැඩහිටිය. උන්හසේ ආයුවසයෙන් අසූයි තිස් පහයේදී සම්මා සබුද්ධත්යට පත්වන අවුදු හතලිස් පහයි උුණහසේ වැඩහිටිය. එතකොට භාගතුන් වහන්සේ පටම සම්බෝධීයෙන්. දවෙල අුද විශසකින් අනතුරුව සුදින්න නම් භික්ෂුව විසින් සිදුකර ලද ශාසන විලෝ ඔපිය වාසන පරිහානියක් ශාසනය පිරිහෙන්නේ නමුත් ඒක සංකේතවත්වනවා. තථගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙල අවරුදු විසක්ම. ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ලබා දුන්නේ. කන්තී කියෙන තැන ඉවසීම කියන එක තපසක් හැටියට දැක්වවා. එතකොට ම පැහදිලික ඉවසීම කියන්නේ සාමාන්‍ය ශෘතු අපෘතක්ජන සත්‍යයා මනුස්්‍යෝ දකින ඉවසීමට වඩා ස්කන්ද පංචකය යථ බෝධය ඇති කරගෙන රාගීව නැත්තං ඇලෙන් එ නැතුව අධිමාත චද්‍රයෙන් යුක්ව ඇලෙන් එනැතුව නැතන් කාමච්චන්දයක් බවට පත් කරගන්න නැතුව කැමති අරමුණවලද අකමැති අරමුණුවල්දී ගැටීමක් දොනසක් පටිගියයක් ඇති කරගන්න නැතුව ජවිතය පැත්වීම තපසක් හැටට පෙන්නුම් කළ මේ ආදීවසයෙන් අවවාද වාද ප්‍රාතිමක්ෂේ දේශනා කළ. නමුත් භාගතුඋන්හන්සේ සම්මා සබුද්ධතය ලබල පටමි සම්බෝධි කාලය අවුදු විශ අවසං වෙලා ඊළඟ අවස්ථාවය පටන් අවුදු විසි පහකදී සිික්ෂාපද දෙසීය විසි හතක් උප සම්පාදා භික්‍ෂූන් වහන්ස වෙනමින් දේශනා කරන හේතුන එහෙම නම් පවට පිළිකුලක් ඇති වනා නං එතකොට ඒ ඒ සිික්ෂාපද පනවල තිබුුණ ැතින් සසා හරියට දනගත්තේ නැතිවුණනත් නමුත් බුදුරජාණන් වහන්සේකිරේ ශ්‍රද්ධාගුණ ඇති වෙනවා කියන්නේ මේ පවට ියක් නැතම් පිළිකුලක් ලජජාවක් ඒ ඇතිවීම සාභාවිකුම සිද්ධ වෙනවා. භාග්‍යතුන් හස මේ සාදධසි සඳහන් කරන පවටි පවට බියක් ආදී වසයෙන් ඇති කර ගන්නාතා කල් පිරිහීමක් සිද්ධ වෙන්නේ අභිවෘධියක්ම තමයි සිද්ධ වෙන්නේ කියන අදහස. එහෙම නං භික්සුහු පවට පිළිකුල් පවට බිය ඇත්තෝ බවට පත්වෙන්ව. අවබෝධීෙන් යුතු පවට පිළිකුල් එක ලජ්ජාබිය ඇතිවීතුයි කියන තැන. භාගවතුන් වහන්සේ දවස ඒ විනියනීති පණවන්න සිද්ධෝනිේ ඒ ලෝබදෝසමෝහ හිත්වොල සකස්්‍ය නොකට අන්න ඒ කෙරෙහි සංසාරගමනය අතාස්වභාවේ මේ දුල්ලබෝ ලැබූ මනුස්්‍ය ජීවිතය වටිනාකම තේරුම් නොගැනීම නිසා ඇසටරූප කණට සබ්ද වසයෙන්. ඒ ඒ අරමුණුවලද ලෝබාදී කෙලිසුන්ගේ වැඩීමක් ඇතිවීම. ඒ නිසා තමයි විනේ ීති පනවන්න සිද්ධ වනි රදක් කලා කියෙන තැනකට පත් වනේ ඒකයි. එහෙම නං අර පාපයට පව් කරන්න පිළිකුලක් නැතිීම ඇතිීමේ පිළිකුලක් නැතිවීම. පව්කරන්න බියක් ඇතිවීමනේ බියක් නැතිවීම. පාපයට ලජ්ජාවක් බියක් නැතිවීම නිසා තමයි ඒ සද් සද්ධාවෙන් තොරව කටයුතු කරන්නේ එමගේ පව්සිද්ධ කරන්නත් අන්න ඒ නිසා. එතකොට ඇවි ජීවිතයට පත්වෙලත් ශ්‍රද්ධාගුණයෙන් තොරව පාපයට ලජ්ජාවක් බියක් නැතුව පිළිකුල් බවක් නැතිව කටයුතු කරන්නේ නම් ඒ අතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් ආධිත්ත පරිඇස උත්ත්‍රේදී හරියට රත් කළ ගිනිහුලකින් ඇස රූපය චක්කු විඥානය මේවා රත්කර ගත්ත වගේ. කන සබ්දය සෝත විඤ්ඥානය, නාසේ ආග්‍රහණය ගා වි්ඥානය ව රසේ ජව්හාවිඤ්ඥානය කය ඉස්පර්සය කායවිඤ්ඥානය මනස සිතුවිලි මනෝවි්ඥානය මේ අවස්ථාවන් රත්කළ ගිනි හුලකින් තෙත්කල ගිනි හුලකින් ලංකලා වගේ පිච්චෙන්නම සැලස්ුවා වගේ එ ඒ අදහස දැක්වේ බලන සද්ධාගුණේ නැතිවුණාම භික්ෂුවක් වුුණත් භික්ෂුණයක් වනත් ඒ පාපයට අවබෝධී යුතු බියක් රජ්ජාවක් නැතුනාම ඒ සිද්ධ වෙන දේ ඒ සිද්ධවෙන්න පුළුව ඒක භාගතුන් වහසේ දවස සිද්ධ වුණ පසුකාලෙත් වුන වර්තමානත් ඒ වගේම සිද්ධ වෙන්න පුළුවන් එතකොට පින්න තුන්ලාට පැහැදිලි තතාගත බුදුරජාණන් වහන්සේ බලාපොරොත් වුණු දේශනා කළ පරම පවිත්‍ර ඒ ධර්මය කුමක් දල ඒතන් සන්තන් ඒතම් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටි නිසගගයෝ. තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්ා නන්ති මේ ත්‍රෘෂ්ාව කියන්නේ විරාගේ නිරෝධයට පැමිණිල සියලු සංස්කාර උපදී මුළමනිින්ම බැහ සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමතයා බැහැරවී යාම සංසිේදීම. සබ්බෝපති පටිනිස්සක් ගෝ සියලු උපදීන් කෙලෙස් බැහැර කිරීම ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමක් තමයි එතනින් බලාපොරොත්තු වනේ. එමන භික්ෂුන් වහන්සේලාට නැවතත් කියන්න වෙනවන සද්ධහ ඇති කරගන්න පාපේ, අවබෝධී යුක්තුව ලජ්ජාවක් බක් ඇති කරගන්න කියලා එය ඒ භික්ෂන් විසින් ධර්ම විරෝධීව හැසිරෙන නිසායි ඒ අපි තේරුම් ගත යුතුවන්නේ. එතකොට වර්තමාන කාලය තුළ වර්තමාන පරිසරය වුණ පින්වත්න්නේ විධහේතු මතුකරගත්ත් විධ හේතු දැක්කුවත්. සද්ධාව නැතිවුණුත් තුනරුවන් කෙහි. ඒ සද්ධාව නැතුූ නම තමයි සිතකය වචනයකෙන තුන්දරම අසංවරවෙන්. එහි ප්‍රතිඵල තමයි මේ පාපයට පිළිකුලක් හෝ ලජ්ජාවක් හෝ බයක් නැතිවෙන්නේ. සතාගත බුදුරජාණන් වහන්සේ කෙරේ මනූ සද්ධහගුණේ අවබෝධෙන් ඇති කරගත්තොත් තමාගේ සිත සිහිය ගැන මනාකොටසිහ පිීටුනොකොට ලෝබදෝස මූහ හෝ තන්හා මතමාන්‍ය දිට්ටි මුල් කරගත්ත කිසිදු කිලේ සේකට චක්කු විඤ්‍යායේ සෝත විඥානයේ ගාන විඥානයේ ජිව්හා විඤඥානයේ කායවිඤ්ඥානය මනෝ විඤ්ඥානය කියන මේ විඤ්ඥාන අවස්ථාවන්ගේ ගැලපීමක් වෝ උදව්වක් ඇතිවෙන්නේ නෑ කිසි විටකයි. ා කරන්නේ හඳුන ගන්න එක ඒ හඳුනා ගැනීම තුළ පසුබිම පදනම සකස්වෙලා තියෙනවා හේතුම් පටිච්ච සම්බූතන් හේතු ංගන්න රුජ්ජති හේතුවම් ප්‍රත්ථකරගෙන සකස්වුනා වගේම හේතුන්ගේ විසිරයාමෙන් බංගේයට පත්වෙනවා නැතිවෙනවා කිය අදහස තුළ සද්ධා ගුණයක් තියෙනවා පාපයක් කරන්න ලජ්ජාවක් ඇති කරගන්නවා ඒවගේම බියක් ඇති කරගන්නවා. පෙන් අතින් බලන්න ස්වාමීන් වහන්සේල මුල්කරගෙන දේශනා කරන මේ ගුණ අප්‍රිහානය ධර්ම නුගන තියෙන්වා ශ්‍රදධාව නැතෙන් අස්්්‍රද්ධහන්තන පාපයට බියක් ලජ්ජාවක් නැත්තනම් පෞකරන ආදීවසින් ඒව නුගුණ. දැම් මේ ගුණ සඳහන් කරන ඒ ගුණ නිවන් මග අරමුණු කරන ගෘහස්ත ජීවිතයක් ගත කරන ඔබටත් එක සේම ගලපහගන්න පුළුවන් කියන අදහස ද තේරුම් න්න පුලන පැවිදි තුවන්ටත් මේ තරන් දේශනා කලානං, කොහොමත් කාම භෝගීව ජීවිතයක් ගත කරන වැඩිපුර පිරිසක්. වැඩිපුර පිරිසක් මුණ තරන් සිත සිහ පිහිටුවා ගෙන මහා සතිපට්ටාහනු සූත්‍ර දේශනාවේ පෙන්වා දුන්නු කායානු පස්සනාවේ පටන් ජීවිතය පාත්තා ගත යුතු ආකාරය මැනිමින් තේරුම් ගන්න පුළ ඉළඟ කරනු බලමු. බොහෝ ඇසූ පිරූතැන් ඇත්තෝ නම්. පිරහීමක් බලාපොරොත්තුයුතු නෑ අභිවෘදධයක් මයි වුරදධයක්ක්මයි බලාපොරොත්වෙන. බොෝ ඇසූ පිරූතැන් ඇති ඇත්තු. දැන් අදකාලය වගේ එදා පොතපත ලියන කියන එමනි ස්වභාව යක් තිබුණිනේ. අහචාර උපාද්‍යයන් වහන්සේලා ඒ ධර්මය දේශනා කරන ශ්‍රාවකයෝ අහගෙනීඉදලා මතකේ තබාගෙන ධර්ම මංසිකාරය සිද්ධ කරනු. ඒ දේශනා කලේ ඔබට මතක ඇති නිතර සඳහන් කලා සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිිට්්‍යයා සූපටිවිදධ. බහස්ෘත ස්වභාවය සකස්ය නෙමිහෙමයි. හොඳින් අහනෝ පුතුප්ඥෝ කියන තනින් අහනවා. ලෝබදෝසමූහ ඒ මොහොතය සංසිඳවාගෙන මතුමත්තටත් ලෝබදෝසමූහ ඒ ඒ අරමුණෙහි උපදවාගන්න නෑ කියන අදහසින් ආරභ කරනව පටන්ගන්න සුතා අනෝ ඒ යටිෙන පුතුප්ඥාක දතා මනාකොට නිවරදිව මතකේ තබාගන්නවා. වචසා පරිචේත වචනය නැව පුරුදු කරනු මනසානු පෙක්කකිතා නැතනවත මිනිහි කරන සම්පජඥයටනවා. බිදර්සනාවෙන් සකස් කරල ද පරික්ෂාකාරය නුවනටනවා දිිත්්‍ය සුපටි විද්ධ දෘ්ටිය බැහැකිරීම. තෘෂ්ණාවෙන් කෙලෙස්වල මුළමින් බැහරවෙලා සම්මතේ තුළ පවත්තන මම මගේ කියන මෞ දෙමෝපියෝ. ආදේ වසේ ජීවිතය පාත්තන දැඟමට පැහැදිලි. මෙන මේදේ තමයි පෙන්වත්න්නේ බහුස්ෘත සභාවෙන් සිද්ධ වනේ දැ අදකාලෙ පොතපතතියන. විධ තාක්ෂණය ක්‍රමතියන ඒවාට උපකාර වෙන අවශ්‍ය කරණේ බහුස්තෘත කියන තැනේද එහ බොහෝ ඇසූ පිරූත ධර්මය පෙන්නුම් කරන ධර්ම විනේහිම පිරිපු සාවක ශ්‍රාවිකවන් බවට පත්වන්න ඕන. භික්‍ෂූන් වහන්සේලා වගේම ගෘහස්ත ජීවිතයක් ගත කරන ඔබත් ධර්මවිනේ පිරිපුන්න අයි බවට පත්තන්න ඕන දැන් ගෘහස්ත ජීවිතය රැකියාවෘතිය ගැනීම විවාහය දරුවගේ දොර යුතුකම් මේ සියල්ලම සිද්ධ කරනවා හැබැවමයි. නමුත් ඔබත් ධර්මවිනයෙහි මනූ පිළිපන් ශ්‍රාවකයන් බවට පත් වනාම ඉන් අදහස් කරන බහුස්ෘතයි කියන එක. දැ විදර්සනාවේදී චිත්ත චෛතසික පිළිබඳව අවධියයගන්න. සිතුවිලි හටර්රගෙන බිදී නැතිව යන්න විදර්සනා පිළිබඳ අවබෝධයක් තියන්න ඕන. ඒ අවබෝධය සිවුව තිබෙන්න්න ඕනය. දැන් අපි සිත ගැන නිසනක් හැටිය දැක්වොත් එෙම ඇසට රූප වසයෙන්. බැල්මේද අපි හඳුන්නව රූප කලාපයක් සකස්වෙනවා කියලා ඒඒ රූප කලාපයක චිත්තක්ෂණ දා හතා එතකොට මෙන මේ පිළිබඳව ඔබ ටව්බෝධියයක් තිබෙන්නුව වර්තමාන කාලයේ පොතපත කියවල වනත් පන්තිගිහිල ඉගෙනගෙන වනත් එහෙමනත ඇහුම් කන්දීල ආදී වසයෙන් ඔබ යම් දැනුමක් පරමාත ධර්ම වසේ ලෝබදෝස මුොහෝ සසිංඳ වන ආකාරෙන්යන් දැනුමක් ඇති කරගන්නවනම් ඇතිකරගත්තේ නම් ඒ එකත් මේ සුතා කියන වචචනේ හනවා කියන වචනයට අපිට ඇතුල් කරගන්න පුළුවනි. එනිසා භික්‍ෂුන් යම්තා දුරකට යම්තා කල් බහුස්ෘත භාවයේ සිටිනවනං. බොහෝ ඇසූපිරුතැන් වල වැඩ සිටිනවනං උහන්සේලාට අභියවෘ්ධයක්මය බලාපොරොත්තුවවෙෙන්න්න ඕනනි පරිහානයක් බලාපරෘත්වී යුත්තනෙ අ හස්රෘත සවභාව නිසා හුස්ෘත ස්වභාාවය නිසා සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන. එතට පස් පව දස්වකුසල් වුවලට ොමුුවට හේතුවක්න එතකොට ඉතාම පැහැදිලි අ බොහෝ ඇසූපිරූ තැන් ඇතිව සිටිනවා කියෙන තැනින් අවසානි සිද්ධ වෙන්න කුමන්ද කියන එක. ඒ බොහෝ ඇසූපිරූ ඇති තැන් කියන තැනින් අ භාගතුන් අහස දේශනා කරින් ඒ හිතම් ික් වූ ඉන්ද්‍රියසු ගුත්්ධදාරෝ හෝහ මහන එන්න ඉන්ද්‍රියන්නේ බැසූ දොරපියන්නැතුව වාසය කරන්න. ඒ අදහස හිටන බොහ ඇසූපිරූ තැන්වලින් තමයි මේ අදහස් පල හිතට මතුවෙන් එක සීල සමාධී ප්‍රඥා ගුණ බවට පත්තිෙනවා. මොකද ඇසූපිරූ තැන් ඇතිවෝ ඉන්ද්‍රියන්නතුවවාසය කරන්න කිවේ ඇසෙන් රූප බලන්න එපා කනින් සද්ධහ අහන්න එපා කියන එක නෙමි. ඒවා නිසා ලෝබදෝස මූහාදී කෙලෙස් වැඩෙනවනම් න්න ඒ කෙලෙස් නොවැඩීම පිණිස සිය යුමු කරන්න. ඒවගේ වැඩුනා වූ කෙලෙස් බැහැර කිරීම පිණිස සිත සිහිය යොම කරන්න කියන ඒ අදහසයි භාගතුන්නා සිකම් දේශනාගත්තොත් උපන්නන් කාමවිතක්ක, නාධවාසේති පජහති විනෝදේීති ්‍යන්තිකරෝති අන භාවන්කමේති උපන්නාව කාමවිතර්කය ඉවසන්න. අපේ ඉවසන්න කියන කරුණ නිස්සල්ල සාකච්ඡා කළ ඒ කාමවිතර්කය ඉවසන්නේ. නාදිවාසය පජහති විනෝදේති භ්‍යන්තිකරෝදී ගලවලදාන ඉවත් කරනවා. මුළුමනින්ම ඉවත් කරනවා කියන තැනකට සිතසිහය යොමු කරනවා. මේ බහුස්තෘත ස්වභාවය ලක්‍ෂණ පින්වත්න්නේ ඒ ධර්ම ඥාණය අනුමානවසයෙන් පළමුුව අරගෙන හිතේ තියාගෙන ප්‍ර්‍යක්ෂ කරගන්න ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කරගන්න අර උද්‍යවඥානය වගේ. හේතුවම් ප්‍රත්්‍ය කරගෙන සකස්වනා වගේම. හේතුන්ගේ විශ්‍රයාමෙන් නැතිවෙනවා කියෙනතැන හි යමු කරගන්න මුල්තැන පටන්ම. මේ සිත සිහිය යොමු වෙනවා. එන් අදහස් කළේ භාගතුන් වහන්සේ භික්ෂු සංගයාන්ගෙන් බලාපරත්තු ආකාරයෙන්ම විරාග නිරෝධ පටිනිස්සංග කියන අවථාවන්ට සිත යමුුව නො කියන එක අත්තරීම කියන තැනැට හිතමු වවා. ධර්මවිනේ පිරිපු පිළිපන් ශ්‍රාවකයන් බවට පත්වෙනවා කියන අදහස සිහිනුවනිින්ම දකින්න පුල මේවා එකට එක සම්බන්ධයි. මීලට භාගවිතුඋන්හන්සේ දේශනා කරන ඇරඹූ වැර ඇතිවෝ වන්නාහුද වීරෙන් යුක්තවති පවතින් නව ආරම්භලවීරෙන්යුක්තව පවතින් නෝ ධර්මයෙන්නුම් කරන අරම්භධාතු නික්කමධාතු පරක්කම ාතු. තාමදාතු ටිතිධාතු වසේ. ඒ වීරේ පවතින්න ඕනේ. එවගේම ඒ වීරය නූපන කුසල් නපදවන්න උපන කුසල් බැහර කරන්න උපන් කුසල් උදවන්න උපන්කුසල් බැහැර කරන්න. මෙන්න මේ සතරාකාරයකින් ඒ දක්කපු සතරසම්ම ප්‍රධන් වීරයේ පටන් වීරෙන් යුක්ත වෙන්න. එහමනැත්තං ආරම්භ කල වීරේ නැත්තං. කම්මාරාමතා බස්සාරාමතා නිද්ධාරාමතා සංගහන කාරමතා අදී වසයෙන් පෙන්වා දුන්නු ආකාරයෙෙන්. සංග ගණ කාරාමත අදවසයෙන් පෙන්වා දුුණු ආකාරයෙන් බොහෝ වැඩ කටයුතු මේ තුන්සිවුර පරිහරණය කිරීම හා ශාසනයක අවශ්‍යවත් පිළිවෙත්තුලින් බැහැර වෙලා ඒ බොහෝ වැඩ කටයුතුල යේෙදී සිටීම කම් ආරාමතා ඒකෙන් නිදහස් එෙන්නොන්. වීරකිවේ ඇද වීර්ය තියෙන්නෝනේ තුන්සිවර පරිිහරණය කිරීම හා සීලසාමාධි ප්‍රඥා ගුණ වැඩෙන මක්ගට එහම නොෝනකාරයන්ග බැහැවවෙන්නවා එතකොට වීරය පාතා ගත උත්ත මොකද කියන එක දන්නින්වවා දැන්. ගෘහස්තජීවිතවල වීර කරන්න පුළුවන් පස් පවු කරන්න. අන්නයට කරදර බාදක් කරන්න. තන්හා මදමාන දිට්ටිත් එක්ක වීරය කියන තැනක පස් පවලල්ට එමු එච්චක් කොපමනින් වද. නමු ධර්මය පෙන්නුම් කරන්න මේ ගෝර වූ සංසාර්ගමනින් අත්මිදීම අත්මිදීම පිණිස හේතුවන චතුරාල් සත ධර්ම අවබෝධය පිණිසම වීරය කළියුතුයි කියලා. වීරයෙන් තොරව මේ ධර්ම මාර්ගේය තුළ සැනසෙන්න්න බැ පින්වත්න ්‍රද්දහ වගේම වීරේතියෙන් ඕනි සමාධයතියෙන්න්න ඕනි සම ප්‍රඥාව තිබෙන්නවා.ඒවගේම සතිය තියෙන් ඕන මේවා නැති වෙච්චි තන ආර්ෙෂ්ඨයග මාර්ගෙම තිබෙන්න්න ඕනේ. අංග දාහයකින් යුතුවත් භාග්‍යතුන්හන්සේ සමාධිභානාව සූත්‍රදේශනයි පහැදිලි කළ අංගාට දහයක්කොට. එනම් විමුක්ති විමුති ඥාන දර්ශන කියන දෙකත් යට එකට එකුතු කළා. කෙසේ වෙතත් දැන් අපි මේ සඳහන් කොත් එහෙම භහස්ෘත වගේ බවගේ වීර මැණවිින්තිබෙන් ඕ. වීරය නැති විචතන තියෙන මිදේය එනවා කායික මානසික වසෙන් නිධමත ගතය අලසගතිය ඒ පරිහානියක් වෙන්නේ. භහකිවතුන් වහන්සේ මෙහි දේශනා කරන්නේ. ඇරඹූ වීරය පවතිනවානං ආරද්ධ වීරය පවතිනවානං අරද්්‍ය විය අරු ආරම්භ කල නොපුසු බස්නා වීරය පවතිනවන බුද්ධහදී උතුමන්. ඇටලේ මස්නහර වියකකි සිදී ගියත් බුදු වී මිස නොනගෙටමි කෙනන අධිෂඨානය වගේ ශ්‍රද්ධාවෙන් සසුන් ගත කුලපුත්‍රයා විසින් පාපයට අවබෝධයෙන් යුතුව බියක් ලජ්ජාවක් ඇතිකරගෙන පාපයට අවබෝධයුතු බියක් ලජ්ජවක් ඇතිකරගෙනම ඒවගේම බොහෝ ඇසූ පිරූතන් ඇතුව ධර්මය හොයාගෙනයමින් ඒ ධර්මයට එකුතු කර ගනිමික් ඇරඹූ වීරින් යුක්තව කටයුතු කරනව නම් ඒ භික්ෂෝන්ගේ ඇතිවෙන්නේ දියුණුවක්. දියුණුව කියන්නේ මේ ඉන් ස්ථානය විහාරය ආදිවශයෙන් ගොඩනැගි දියුණුවට කරගත කියන දහසම නෙමේ ඒවා දායකයන් විසින් අවශ්‍ය පරිදි විහාර වෙනුවෙන් කළට වර දක් නෑ. නමුත් භික්ෂුව ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති වෙනවා එය බලාපොරොත්තුවන්න ඕන කියලා සඳහන් කලා. මීලට සඳහන් කළ එළඹ සිට සහයෙන් සිටිනැ කියල එළඹ සිට සහියෙන් යුතුව සිටින තා කල් පිරිහීමක් වෙන්නේ නෑ දියුණුවක් මැසිද් වෙ. එළඹ සිටි සිහිියට අපි හඳන්නනවා සිංහල වචන යෝනිසෝ මනිසිකාරය කියෙලා. ඒ මොහති ජීවත්වෙෙන්න්නේ කෙල්. අවසාන සති සම්පජඥය පීක්ෂාකාරය නුවන ඒ ඒ මොහතේ ඒ ඒ හැම අරමුණක් කෙරෙහිම සිත සිහිය පාත්තන්න පුළුව නිනම්න්න ඒ. එල්ලඹ සිටි සිහියඇයි සඳහන් කලා දැ මෙතෙක් ධර්මකරුණු විස්තර කළා වගේ. එළඹ සිටි සිිය. සතිය යෝනිසෝ මනිසිකාරය, අනුපස්තනා සම්පජඥ, ආදීවසයෙන් මේ සතර හති පට්ඨානය සතර ආකාරයකින් පෙන්නපු සිහිය පාත්තා ගැනීම මෙතෙදී අවශ්‍ය කරනවා. අන්න ඒ එළඹ සිටි සිහියෙන් යුක්තව පවතින තා කල්. ධර්මවිනීෙන් බැහැරව යම සිද්ධ වෙන්නේ වචනයක් කතා කළ සිතුවිලි වුනත් ක්‍රියාවන් වුණත්. ධර්මවිනීම බැහර වෙන්නේ ධර්ම විරෝධී වෙන්නේ ආත්ම සංඥා මතුකරගෙන පස්පල් දසකුසල් වලට මග හදාගෙන අන්නයත් පාපයට බරවන ආකාරයට තමන්ගේ ඇස කණනාසේ දිවසරීරයේ මන හසුරුවන්නේ. පය හසුරුවන්නේ නැ. ඇහැ බැල්ම මේවා කිසිවක් හසුරුවන්නේ නෑ. මෙන මේ පිළිබඳව යංවූද අවබෝධයක් තිබෙන්නවා. බික්ෂුව මෙන්න මේ ඉල්ලම සිට සහයෙන් යොක්තව කටයුතු කරන නං අනිවාර්යෙන්ම. උන්හන්සේගේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙනවා. ගිහි ජීවිතයක් ගත කරන පින්න තුන්ලා පවා ඒ මඟට යොමෝ වී යුතුමයි. ඔබත් මමුලින් සඳහන් කලා වගේ සෝතාපන්න වෙනකොට මේ ආර්ස්ටෑන්ග මාර්ගය අනුගමනය කරමින් ඒ පලවෙනි අවස්ථාව ඔබට දැනන්න ඕන සක්කයිදි්්‍යය බැහැර කරනවා කියෙන තැනකට සිතසි යොමු කරන්න ඕන කියන අදහස පැහැදිිය තකොට වීරයයි එළඹ සිටිසිහයි මනාකොට පවතින් ඕන කියන අදහස පැහැදිලි මහා සතු පපට්ඨාන සූතර දේශනා විතාම ගැඹුරින් මේ අදහස් පෙන්වා දී තිබෙනවා පින්වතින් බලන්න දැම් භික්‍ෂූන් වහන්සේලා තුළ නිතතින්ම ඒ පැවිති ුතු ගුණ ධදර්ම. ගෘහස්ථ ජීවිතය කලකිලා අවබෝධෙන් යුක්තව කලකිරීම ධර්ම සංවේගයක් ඇති කරගෙන ශාසනයට පිළිපන් මේ කුල පුත්‍රයා නැත්තම් භික්ෂුව විසින් ස්‍රද්ධාගුණෙන් යුක්තවඒවගේ භාග්ගතුන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් පවට පිළිකුලක් බියක් ඇති කරගෙන ඇස පිරූතැ සිහිය ඇතුව එවගේම වීරින් යුක්තව. එල්ලඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ නම් ඒ පැවිදි ජීවිතයේ පරිහානියක් වෙන්නේ නෑ බලාපොරොති වියයුත්තෙත් නෑ. සමහරවිටක විහාර මන්දිරියයක් නැති වෙන්න පුළුවන් වැඩ හිටින්න විශාල. යානවාහන නොවෙන්න පුුව හැබැයි ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් ආධ්‍යාත්මික වසෙන් පිරිහීමක් නෑ. අ සඳහන් කළ මහා ලෞකික වස්තුතිය නෝකිවත් අභාවිත හිතත් තිබුණොත් අපි මෙිතෙක් සඳහන් කලා වගේ ඒ පිරිහීමක් වෙන්න පුළුවන් ඇවතුන්ම් පැවතුම් වල පිරීමක් වෙන්න පුුවන්. එහෙත් මේ සඳහන් කලාකාරයෙන් ස්‍රද්ධාදී ගුණධර්ම ඇති කරගෙන පවට පිළිකුලක් බියක් ඇතිකරගෙන. එවගේම බොහෝ ඇසූ පිරියතුන් ඇතුව ආරද්ධ වීරෙන් යුක්තව එම සිට සිහෙන් යුක්තව කටයුතු කරනව නම් නිතතින් සම්ම ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. සම්ම ප්‍රඥාව කියල කියන්නේ ද සම්ම ප්‍රඥාව නැති තැන පිරිහීමත් තිබෙන. නිවන්ම ගර්මුණු කරගත්ත තුනුළුවන් කෙරේ ප්‍රසාදයෙන් පැවිදිජීවිතයට පත් වූ උතුමෙකුට. අමුතුවෙම අර සද්ධා ගුණ ඇතිකර ගත යුතු කියල කිය යුතුවෙන නෑ. හැබැවට මේ ඒ ගුණය ප්‍රජ්ජාව ලබනවා කියන පැවිදි ජීවිතය ලබනවා කියන තැනදීම එක සකස්සෙල්ලා පවතියන්න ඕනේ. එමනන් සම්ම ප්‍රඥාව ඒ තුළින්ම ඇතිවෙන භික්‍ෂුවගේ ඇහැබැල්ම පවා ඒ අභ්‍යන්තරයට දැනින් ඕනි සම්ම ප්‍රඥාව දියුණු වෙනවා කියර තැනක. මොකද මේ සම්ම ප්‍රඥාව කියල කියන නතකොට ප්‍රඥාව කෙටියෙන් සඳහන් කොත්. දුක්ක සමුදේ නිරෝධ මාර්ගනන් වූ චතුරාසත ධර්ම අවබෝධය. අනිච්චදදු කනත්ත දිලක්කන ධර්මය වටහා ගැනීම. මෙ මේ තමයි පින්වත්නී කෙටින් සඳහන් කොළොත් ඒ සම්ම ප්‍රඥාව ඇයි සඳහන් කළේ. අපට සත්තිස් බෝධි පාක්ෂක ධර්මම මෙේදී සිහිපත් කරන්න පුුවන්. එනම් සතර සම්ම ප්‍රධන්වීරය ආදේ වසේ සතර හති පට්ඨානය සතර සම්ම ප්‍රදන්වීරය, සතර ඉර්ධිපාද, පංචින්ද්‍රී, පංචබල සත් බෝධ්‍යාන් ධර්ම ආර්ෂ්ඨායන්ග මාර්ගය මේවා තමයි සත්තිස් බෝධි පාක්ෂික ධර්ම. එතකොට මෙනි සත්්‍යස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගන්නවා කිය කියන්නේ සම්ම ප්‍රඥාව ඇති කර ගනීම. දැ සව් පිසිම්බියාපත් මහරහතුන් වහන්සේ නමක් කියනකොට අර්ථ ධර්ම නිරක්ති පටි බාන. අන්න ඒ සම්මත් ප්‍රඥාවේ බාහිර ලක්‍ෂණය තමයි එතුනු ඉම්පෙන්නුම් කළේ අර්ථ ධර්ම නිරුක්ති පටිබාන කියන හතරෙන්, මන වූ අවබෝධයක් ඇතිකර ගැනීම ගන්නකොට බාහිර වසිෙන් එක සංකේතවත් කළ. එතකොට පරමාර්ථ ධර්ම වසයෙන් ඒවා ඔස්සේ දුක්ක සමුදේ නිරෝධ මාර්ගනං වූ මේ චතුරාසත ධර්මය කෘතිඥාන, කෘථඥාන කෘථ ඥාන කියන දොළොස් ආකාරයක පෙන්නපු දවාදසාකාර ත්‍රරිිපරි වට්ටේ. දොළොස් ආකාරයකයෙන් පෙන්නපු මේ වට්ට තුන කියන ආකාරයෙන් මේ ධර්මාබෝධය ඇතිකරගන්න පුළුවනි. මයි මේ සම්ම ප්‍රඥාව හැටියට ධර්මතා පෙන්නුම් අපිට එහම ගන්න පුලන්න පින්වත්න එහෙම නැත්තං මේ ත්‍රිපිටක ධර්මයම සම්ම ප්‍රඥාව. ත්‍රිපිටක ධර්මයම සම්ම ප්‍රඥාව ප්‍රඥාවෙන් තොර කිසිවක් භාගතුන් වහන්සික දේශනාව තුළ නැහැ. දැ ඔබට සරලුව සඳහන් කොළොත් පින්වත්නී බුද්ධන්සරණන් ගච්චාම කියන තැන පවතින්නේ සම්ම ප්‍රඥාව. අවබෝධය යුක්තව ගත බදුරජාණන් වහන්ස සරණයන වනං ඒ අවබෝධනයුක්ව සරණයනුව කියන පලවෙෙන පියවර අපට වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහාකරුණාව හා මහා ප්‍රඥාව ඒ තමයි බුදු හා මුදරෝ කියල කියන අන්න ඒ මහාකරුණාගුණය හා මහා ප්‍රඥාව අනුව තමයි අපේ සිත කය වචනය කියන මෙතුන්දර හැසිරු වියයුත්තේ තින් ඔබ හිතන් එපා දැ ගෘහස්ස ජීවිතයක් ගත කන පින්න තුළ හගෙනඉන්න කොට අපි මේ තරන් කාර් බහුල ජීවිත ගත කරන්නේ හැම ආරම්මණයක්ම ඇස්තත කට බදවසයෙන් කෙලෙ සහිතවයි පැන නගින්. ඇලීින් ගැටීන් සහිතවයි පැන නගින් එහිදී තීරණ ගන්නවා එතකොට ඇලනවනම් කාමච්චන්දයෙන් අධිමාර්ත්‍ය චන්ද්‍රයෙන් ඇලෙනු රාග ඉබේම සකස් වෙනවා. ඒවගේම ගැටනු දේශේ ස්වභාවේම සකස් වෙන අන්න ඒ අවබෝධය මුල පටන්ම අපේ සිත්වල සකස් කොට තිබෙනවා. ඒ සම ප්‍රඥාව ලක්‍ෂණ අපි දකින ආකාරය කෙටියෙන් සඳහන් කොළොත් සේලා භික්‍ෂුුණය සඳහන් කලාමගේ තාගත බදුරජාණන් වහසේ දේශනා කළ සවී සද්ධර්මයට අනුව නයිදං අත්තකතම් බම්බං නයිදම් පරකතං අගං. හේතුම් පටිච්ච සම්බූතන් හේතු භංගා නිරුද්ජති. අන්ද වනේ භාගතුනසේ වැඩසිටි දවස සේලා භික්‍ෂුණිය පිඩපාතයෙන් වැලකිලා හිරු අවරට යන්න පටන්ගත්තට පස්සේ දිවා විහරණය කළා. එවෙලාවෙ මාරය ඇවිදිල්ල අහනුව සරීරය නුබට අයිතිද. කෞදෝක කළේ. ආදී වසයෙන්. මාරයා ඇහෙන්න සැලැස්ුව වෙන කාරකයක්කින් නෝද. නුබ කලාද නැත්තම් වෙන කරපු කෙනෙක්කින් නොද කියව. කුමත්ද මෙහි සමුදය ඒවගේම නිරෝධය හටගැනීම මේ ආත්මහි හටගැනීම හා නිරෝධය කුමක් තිගෙල්. අන ඒවෙලා තමයි සම්ම ප්‍රඥාවෙන් යුතු. මේ සේලා භික්‍ෂුණිය සඳහන් කළ නයිදන් අත්තකතම් බිම්බක් නයිදම් පරකතන් අගං. හේතුම් පටිච්ච සම්බූතන් හේතු බංා නිරුජ්ජති මේක මරපුදකුන්නේ තවත් කෙනෙක් කරපු කෙනෙකුත්න කාරකයෙක්න. එහ ොකද සිදවෙලා තියෙන්නේ හේතුම් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරුද්ජතිය. පටවි ආපෝතේජෝ වායෝ කියන මේ ධාතු හතරෙන් සමන්නාගත රූපස් කන්දය. අන්න ඒ හේතුන්ගින් සකස් වන ඉන් අනතුරුව වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියනේවත් මේ තුළ පවතින. මෙන මේවා තමයි මේක සකස්වෙල පවතින එතකොට මේ පටවි ආපෝතේජෝ වායෝ කියන හතරින් මෙි මේ රූපිය සකස්වුන මේවා විසිරි ලාායනකොට නැතිව යන. එන රූපය නැවෙන. ම කියන සම්මුූතියේ ප්‍රඥාපතිය පනව ගන්නමිෙන මේ පටවිවාදී ධාතුන්ගෙන් සකස්වුුණුේ රූපයක්ත් එක්. එන්න ඒවා එහාමිහාවෙනකොට තමයි කැඩෙනවා බිඳනවා ගිල වෙනවා ලෙඩ වෙනවා කියෙන්. නමුත් අපි එක්තරා මට්ටමකට සමානත්වයකට ගේනකොට ඇස කනාදී නැතම් මේ පටවි ආපෝතේජෝවායෝකෙන සතර මහා ධාතුන් අපිට නොගිල් නොගිලන් බවක් ඉතාම පහසුවක් අපිට දැනන්නට පටන් ගන්නවා. න මෙතන අපි විසින් පනවගත්ත සම්මුතියට සත්්‍යේ පුද්ගලෙක් හෝ ඔබහෝ ම මිස පරමාර්තවශයෙන් මෙතන මම ඔබ කියලා එමනත්ත මගේ වසගේ මට ඕන විදියට සීයට සීයක් මුළමනින්ම පාර්තගන්න පුළුවනි කෙනහැගීමක් අපි කිසි විටවත් ඇතිකර ගති යුතුවෙන්නේනෑ ඇති කරගන්නේ නෑ. අන්න එතකොට මොකක්ද වෙන්නේ යංකංචි සමුදේ දම්මන් සබ්බන්තන්නේ රෝද දම්ම යම හටගන්නා සුළුද ඒ හැම නැසෙන සුළයි කියන අදහසම්ම හි ්චල සංසුම් වෙනවා සමාධිගත වෙනවා ඒය නේද බලාපොරොත්වන භහගවතුනාස දේශනා කළේ මහන සම්ම ප්‍රඥාව ඇතිතාකල් වඩන තාකල් ඒ මහනුන්ගේ පිරිහීමක් න කවදාව සිද්ධවෙෙන නෑ දියුණුවක්මයි බලාපොරොත්තියෙන් වන පිරිහිමක් බලාපොරොත් තුනැ කියලා. පින්වත්න මේ ශාසනය තුළ අභිවෝදධය හැට පෙන්නුම් කරන්න සීල සමාධි ප්‍රඥා ගුණවල දියුණුව ඒහමනැව . භික්ෂුවක් වැඩසිටන විහාරේ තුළ ගොඩනැගිලි වසේ. බෞතික වසයෙන් අඩු වැඩ තියනුවද කියන අදහසත් එක් කනෙමේ දියුණුව ගැෙන දකින්න. ඒවා දායකපින්න තුල්ලා විසින්. එදා සැවත්නවර අනේ ප්‍රරිසිතාානන් ජේතව ආරාමේ. විශසාකා මහවපාසිකන් පූර් ආරාමය. සාධවා පූජා කලා වගේ වර්තමානය දායකඇත්තන්ට පාරමේ ධර්ම සම්පූර්ණ කරගෙන. ශ්‍රද්ධාවීරය සති සමාධි ප්‍රඥාකෙන ගුණධර්ම. දිවුණු කරනවා කියෙන අදහසෙන් නිවනාරමුණු කරනවා කියන අදහසකින්. ර්ගයට පිළිපන් ශ්‍රාවකයන් බවට පත්වෙන්න්න පුළුවේ නමුත් අනිත් කිසිවක් කෙරෙහි. මමය මාගේගෙන කියන දෘෂ්ටියයෙන් අල්ලා ගත යතුනේ හේතුම් ප්‍රත්්‍ය කරගෙන සකස් වනා වගේම හේතුවන්ගේ විසරයාමෙන් නැතිවෙනවාගෙන අවබෝධය පවතින්ට භාග්‍යතුන්නාහසේ දේශනා කරනව පිනත්ති වෙන මේ ආකාරයෙන් සද්ධහා පවතිනවන පාපයට පිකුලබ්බියක් ඇති කර ගන්නවනම් බොහෝ ඇසූ පිරූත්තෙන් පවතිනවන ආරම්භ කළ ආරද්‍ය වීරය වීරය පවතිනවන සම්මා ප්‍රඥා පවතින මෙන්න මේ කන්නු හත පවතිනතා කල් භික්‍සුන්ගේ දියුණුවක් අභිවෘරධයක් මෙස පිරිහීමක් නං වෙන්න නෑ. අදට දේශනා මෙතනින් අවසන් කරවා මේ දේශනාව පින්න තුන්ලා ශ්‍රවණය කළ තුනරුවන්කිරේ ශ්‍රද්ධාවෙන් යුක්තව අපනුත් අපත් මේ මඟ අනුගමනය කළ වහ වහා. ඒ චතුරා සත්ත ධර්ම අවබෝධයට මග සකසාගන්නවා කෙන අධිෂ්ානි සිද්තිි පාර්ත්තගන්න. අතිපූජනයේ උඩුදුම්බර. කාශපස්වාමීන් වහන්සේ ඇතුළු කාර මණ්ඩලයත් ධර්මස්්‍රවනය කළ ඔබ හැම දෙනාමත් නිදුක් වෙෙත්වා නීරෝගීවෙත්වා සුවපත්වෙත්වා බුතුම් නිවනම අරමුණු වේවා. ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා, පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හන්තුසාසනං චිරංරක්හන්තු දේශනං, rakhanතු ລkeසා seang